අලුත් ආණ්ඩුවක් එනකන් නෙමෙයි මං හිතන්නේ අලුත් ආණ්ඩුවක් එනවා. ඒ ආවහම ආපහු ගුරුවරුන්ට වැඩ වර්ධනය නොකරන තැනට ඒ ආණ්ඩුව ගුරුවරු තියන්න ඕන තැන මේ රටේ තියයි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ඉක්මනින් ඉවර කරන්න කියලා කිව්ව ඒ උනට යන්න දෙන්නේ නැහැ දැන්. ඒක කරන්න මොන්දයක් පුතේ. මොකද මේ රටේ දරුවෝ වෙනුවෙන් මගේ පුතා ඇතුළු සමස්ත දරුවෝම වෙනුවෙන් ඒ වෙනස අපි කරන්න ඕන. මම වැඩිහිටියෙක් විදිහට අම්මා කෙනෙක් විදිහට තමයි ඒක කියන්නේ. ආ ඒක තමයි අපිට රාජකාරි වෙලා යාවේ. අපි බය නැහැ. බය නැහැ. නැහැ. අපි බලාපොරොත්තු වෙච්ච රට අපට අනාගතය ලැබෙයි කියලා විශ්වාස කරනවා. දකුණද උතුර නෙමේ දෙමළ මුස්ලිම් සිංහල නෙමේ දැන් ඔක්කොම වෙනස් වෙලා තියෙන. ඒ ඔක්කොම අපේක්ෂක අන්ට දිසෝනාගේ සහෝදරය විතරයි. මතක තියාගන්න මේ රටේ ප්‍රබලම මාෆියාව අරගෙන ආපු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් එළියට දැම්මේ මේ රටේ ගුරුවරු. හොඳට මතක තියාගන්න මේ රට වෙනස් කරන ගාමක බලවේගයේ බවට පත් වෙන්නේ අද දවසේ පත්ලා තියෙන්නේ මේ මහා ජනගඟ. ඒ ගුරුවරු කැලේ රොද බඳින්නේ මේ රටේ මේ රාජපක්ෂ රනිල් රාජපක්ෂ ජුන්ටාව පරාජය කළා. මේ රටේ දරුවන්ට දිනන මාවත ගොඩනගන ජාතියේ පෙරගමන්කරුවන්ගේ මොහොත උදා වෙලා තියෙන්නේ. ප්‍රාර්ථනා කරන සුබ හෙට දවසක් වෙනුවෙන් ඔබේ කතිරය නිවැරදි බුද්ධියෙන් මේ පාර පාවිච්චි කරන්න. ඔබේ දරුවන්ගේ අනාගතය තියෙන්නේ මේ රටේ ඔබේ දරුවන්ගේ අනාගතය තියෙන්නේ යහපත් නායකයෙක්ගේ අතේ. ඒ නායකයා උදා වෙලා තියෙන්නේ සහෝදරරුමු රොද බඳිමු ජය ගනිමු මේ ජුන්ටාව පරාජය කරමු. ස්තුතියි. ඉතින් මේ ගුරුවරියෝ දාස් ගානක් අපිට පේන්න ඉන්නවා පිටිපස්ස. මොකක්ද අද මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ ඇත්තම ගුරුවරුන්ගේ මහා සම්මේලනය, වෘත්තීය සමිති පොදු සම්මේලනයක් පැවැත්වෙන්නේ. අපි ගුරුවරුන් මේ අවුරුදු ගානක් තිස්සේ අරගලයක් ගෙනියනවා. ඔවුන්ගේ වැටුප් විෂමතා අයින් කරගන්න. ඒ වගේම ගුරුවරුන් ක්‍රියාකාරී විදියට දායක වුණා. මේ අපගේ තව අරමුණු කීපයක්ම ඉටු කරගන්න. විශේෂයෙන්ම අපේ ඇරුණහම තව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සමස්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගේම දෙමව්පියන්ගේ දහසක් බලාපොරොත්තු ඉටු කරගන්න. ඒවලන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්න. ඒ වගේම අපේ රට වැටලා තියෙන තැනින් රට මුදවා ගන්න. ඒ වගේ අරමුණු රැසක් පෙරදරි කරගෙන ඒවා ඉටු කරගන්න තමයි අපි මෙතෙන්ට රැස් වෙන්නේ. දැක්ක හෙද සංගමේ ජාතික සමුළුවට ආපු චෝදනා. ඔව්. අනිවාර්යෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඇතැම් පක්ෂවලින් මේ සමුළුවටත් ඒ වගේ චෝදනාවක් ඉඩ තියෙනවා. ඔව් මේ සමග ඇත්තම චෝදනාවක් එන්න ඉඩ තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ වගේම ඒක අපේක්ෂාවෙන් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒකට උත්තර දෙන්න අපේ නායකින් සූදානම්. ඒ වගේම දැන් අපි වෙනදාට වැඩිය ගුරු සංගම් එකමුතු වෙලා ශක්තිමත් වෙලා ඉන්නවා. ඉතින් අපිට ඒක අභියෝගයක් නෙමෙයි. අපි දැක්කා මේ ඇතුලේ අති විශාල ශාලා හතරක් ගහලා තියෙනවා. කවදාවත් දැකලා නැති තරම් සෙනගකට කුඩු දාලා තියෙනවා 15000ක් 20000ක්. ස්ටේජ් එක දැක්කහම අනිවාර්යෙන් මේකට ලොකු වියදමක් යනවා කියලා හිතනවා. ඔව්. අනිවාර්යෙන් සමාජයේ මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වියදම කොහෙන්ද මෙච්චර සල්ලි හොයන්න කියලා. ඇත්තෙන් මේවා ගුරුවරුන් විසින්ම දායක කරපු ගුරුවරුන්ගේ අපේ විතරක් නෙමෙයි මෙතෙන්ට සහභාගී වෙන අය විතරක් නෙමෙයි සමස්ත ගුරු පරපුරම මේ සඳහා දායක වෙනවා. මේක වෙන කිසිම මේ වෙන ආයතන මාර්ගවලින් උපයාගත්තු ධනයක් නෙමෙයි ගුරුවරුන්ගේ මහන්සියෙන් ඒගොල්ලන්ගේ දහඩිය කම්කටොළු වැය කරමින් ඒගොල්ලෝ කරපු සේවයෙන් තමයි මේකට දායක වෙන්නේ. දනු සහෝදරයත් එනවා මෙතන. ඔව් ඔව්. අනු සහෝදරයා දිනවන්න ගුරුවරු කොහොමද ලැස්සෙලින්? ගුරුවරු සූදානම්. ඇත්තෙන් බහුතරයක් ඒ වෙනස අපේක්ෂාවෙන් සිටිනවා. අද කොහින්දලද මෙතන සහභාගී වෙන්නේ? කැලණිය. කැලණිය. ගුරු සංගමේ ජාතික සමුළුවද? මෙච්චර ලොකුවට කරලා තියෙද මිට කලින්? ඔව් සාමාන්‍යයෙන් ඉතින් ගුරු සමුළුව කරනවානේ හැමදාම මේ වගේම තමයි කරන්නේ. ප්‍රතිවර්ණ සමයක් ළඟ ඉන්නේ. ජාතික ජනවලයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාත් අද මෙතනට එනවා. අපි දැක්ක හෙද සංගමේ සමුළුවට ආපු චෝදනා. මේකටත් එහෙම වේද? එහෙම කියන්න බැහැ. මොකද මේ සමුළුව මේ තීරණය කරන්න තිබුණේ ජනාධිපතිවරණයක් නම් කරලා තියෙද්දි නෙමෙයි. ඊට ඉස්සෙල්ලා ඉඳන්ම මේ සමුළුව තියෙනවා කියලා තිබිලානේ තියෙන්නේ. මේ අවුරුද්දේ
ගියවුරුද්දම තීරණය කරපු එකක්. එහෙම ඉතින් කරන්න පුළුවන් වෙයිද කියලා දන්නේ. මැදිරිගිරි කොච්චර ඉතර සෙනඟක් ආවද? ආවහින් අපි එක බස් එකක් ආවා. බස් එකේ ට්‍රේන් එකට ඇවිල්ලා ට්‍රේන් එකෙන් තමයි මෙහෙට ආවේ. මඩකල්ප කොළඹ ට්‍රේන් එක. එතකොට අපි එක සෙට් එකේ හිටියා 200ක් 250ක් විතර. අපි එහෙන් ආපු අය විතරක්. තව බස් ට්‍රේන් එකේ ගොඩක් අය ආවා. ගුරු සංගමේ ජාතික සමුළුව. අපි දැක්ක හෙද සංගමේ ජාතික සමුළුවට වෙච්ච දේවල් නේ. චෝදනා දැක්ක අපි දැක්ක රජයේ සේවකයෝ මෙහෙම එන්න බෑ. රජයේ සේවය අඩපණ වෙනවා. දැන් ගුරුවරු මෙච්චර මෙහෙ ආව කියලා මොන හරි පිටන්නේ මේ චෝදනා ගොඩාක් ඒවි. එහෙම මං හිතන්නේ චෝදනා එන්න හේතුවක් නැහැ. මොකද මේ අපි ගුරුවරු පොදුවේ මෙතෙන්ට ආවේ හැමෝම මේ අපේ තියෙන අරමුණු. එතකොට දැන් හොඳටම මිනිස්සු දන්නවා අපි මොන තත්ත්වයේද මොන මට්ටමේද මේ ඉන්නේ කියලා එක. ඒ කියන්නේ ඒක අනවබෝධයෙන් යන ගමන නෙමෙයි. හැමෝම පහළ පන්ති ඉඳලා සියලුම දෙනා දැන් අවබෝධයෙන් ඉන්න ගමනක් නිසා හිතන්නේ ලොකු ගැටලුවක් වෙයි කියලා. කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් ගුරුවරු ඔක්කොම මේ කොළඹ ඇවිල්ලාද ඉසි රාජකාරී දවසක් ළමයින්ගේ අධ්‍යාපනය අඩපණ කරා කියලා. එහෙම අඩපණ වීමක් වෙන්නේ නැහැ. මොකද මේ අපි මෙතනදී මේ අදගත් තීරණේ මෙතනදී නිවැරදි තීරණයක් කියන මතයේ ඉන්නේ. අපි ඉදිරියේදී හැමෝම වෙනුවෙන් තමයි. අද මේ කොහිඳලා දෙන්නේ? බදුල්ලේ ඉඳලා. බදුල්ලේ ඉඳලා. උදේ පාන්දරෙන් නැදී. ඔව්. පාන්දර දෙකේ ඉඳලා එනවා අපි. කොච්චර විතර කට්ටියක් ආවද ඉස්කෝලේ? අපි ඉස්කෝලෙන් නම් ආවේ 10 දෙනෙක් විතර. ඔක්කොම බස් එකේ 30ක් විතර ආවා. ඉතින් මේ අද ගුරු සංගමේ ජාතික සමුළුව. ඔව්. අපි දැක්ක හෙද සංගමේ ජාතික සමුළුවට පස්සේ ආපු චෝදනා. ඔව් ඔව්. රාජකාරී වෙලා ආවා. ඒක තමයි අපිට රාජකාරී වෙලා ආවේ. අපි බය නැහැ. බය නැහැ. නැහැ. මහනුවර අපි මහනුවර ගුරු බලය තමයි අපි මේ අද පෙන්වන්නේ. ශක්තිමත් ගුරු සමුළුවට අපි පැමිණා නුවර සිට. හෙද සමුළුවට වගේ ප්‍රශ්නයක් වෙයිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි නීත්‍යානුකූල ගුරු සමුළුව තියන්න අපිට අයිතියක් තියෙනවා. සහ නීත්‍යානුකූලයි ගුරු සමුළුවට නීත්‍යානුකූල රාජකාරී හිමි. ඒක වෘත්තිමය අයිතියක්. ඡන්දේ නෝ මොකද වෙන්නේ? ඡන්ද අපි අනිවාර්යයෙන්ම ජනතාවාදී බලයක් අපි ගොඩ නගන්න අපි කටයුතු කරනවා. ඔව්. අද මේ ලංකා ගුරු සංගමේ ගුරු සමුළුව තියෙනවා. වාර්ෂිකව පැවැත්වෙන ගුරු සමුළුව. මම හිතන්නේ වෙනදාට වැඩිය විශාල සංඛ්‍යාවක් ගුරුවරු ක්‍රියාකාරීව මේ ගුරු සංගමයත් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් ගුරු වැටුප් සටනේදී ක්‍රියාකාරීව ඉදිරිපෙළ සටන් මෙහෙයවපු ගුරු සංගමයක් තමයි ලංකා ගුරු සංගමය. ඉතින් අපි එදා වගේම අදත් අපිත් එක්ක දසදහස් ගණනින් ගුරුවරු අත්වල් බැඳගෙන ඉන්නවා. මේ කෝර පාලනයට එරෙහිව, ඒ වගේම මේ ගුරුවරුන් තාඩනයට පීඩනයට ලක් කරන ක්‍රමවේදවලට එරෙහිව, මේ ගුරුවරු දෙන සොච්චම් වැටුප් මේ සියලු ක්‍රියාදාම වලට එරෙහිව තමයි අද මේ ගුරුවරු අත්වල් බැඳගන්නේ. ඇත්තටම අපිට සතුටුයි. ඔබට පේනවා මුළු ක්‍රීඩාංගණය පුරාවටම මේ වෙනකොටත් තම වෙලාව ලං වෙලාවත් නැහැ, ඒත් මේ වෙනකොටත් බොහෝ ගුරුවරු සංඛ්‍යාවක් ඉන්නවා රට පුරාම. අද මේ ගුරු සමුළුවට ගුරු නියෝජිතයින් පැමිණෙනවා. එක්කා හෙද සංගමේ ජාතික සමුළුව කරාට පස්සේ ඔව් විවිධ චෝදනා ආවා. මේකට රජයේ සේවකයෝ මෙහෙම එන්න බෑ, ඉලැඳුමින් ආවේ. එතකොට අද ගුරුවරුත් විශාල ප්‍රමාණයක් මේකට සහභාගී වෙනවා. අපි දැක්ක අති විශාල පුටු ප්‍රමාණයක් දාලා තියෙන දහස් ගාණක් මේක. ඔව්. නෑ මෙහෙමයි, ඒක මං හිතන්නේ වෘත්තීන්ගේ නිත්‍යානුකූල අයිතීන් ගැන දන්නේ නැති අය තමයි චෝදනා කරන්නේ. විශේෂයෙන් අද දවසේ කිසිම පාසලක කිසිම වැඩක් පාඩුවට ලක් කරලා නැහැ. සියලුම පාසල් ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වෙන විදියට තමයි පාසල්වලින් නියෝජනයක් තමයි මෙතෙන්ට එන්නේ. අපේ පාසල්වලත් සියලුම පාසල්වලත් පාසල් සියල්ල සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. කිසිම දරුවෙකුට පාඩුවක් වෙන්නේ නැහැ. පාසල්වල පුංචි නියෝජනයක් පමණයි අද මෙතන තියෙන්නේ. ඒක නිසා කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. ඒක වෘත්තීය අයිතිවාසිකමක්. තමන්ගේ වෘත්තීය සංගම්වල සම්මේලනයේ සහභාගී වීම වෘත්තීය අයිතිවාසිකමක්. ඒ වගේම අපි දැක්කා හෙද සංගමයට කියනවා මේ මොකද්ද නිලැඳුමෙන් ඇවිල්ලා ඉන්නවා කියලා චෝදනා කරනවා. ඒක එහෙම කාටවත් චෝදනා කරන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ අයිතියක්, අයිතිවාසිකමක්. ඒ නිසා වෘත්තීය අයිතිවාසිකම් කියන කිතා ඉහළින් තිබිය යුතුයි. ඒ වගේම අද අපි කියනවා කිසිම පාසලක කොහෙවත් පාසලක කිසිම වැඩ කටයුත්තක් අඩාල වෙලා නැහැ. සියලු පාසල් ඉතා සක්‍රීය මට්ටමින් පවත්වාගෙන යන අතරේ පාසල්වල පුංචි නියෝජනයක් තමයි මෙතන තියෙන්නේ. ඔබතුමන්ලගේ ගුරු සමුළුවේ ප්‍රධාන ආරාධිතයා
එළමෙන ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂක ජාතික ජනබලයේ මේකට විවිධ කතා හැදෙයි නේද? ඔව් මේමයි. ඒක කතා කියන්න පුළුවන්. හැබැයි හැමෝම දන්නවා ලංකා ගුරු සංගමය කියලා කියන්නේ ජනතා විමුක්ත පෙරමුණට බද්ධ වෘත්තීය සංගමයක්. ඉතින් ඒකෙදි අපේ ගුරු සංගමයට අයිතියක් තියෙනවා අපිට කැමති කෙනෙකුට ආරාධනය කරලා ගුරු සමුළුව අමතන්න එන්න. ඒක කාටවත් චෝදනා කරන්න බෑ. අපි කියන්නේ කාටවත් ඇවිල්ලා චෝදනා කරන්න කියලා. අපි දන්නවා දැන් සමහර අය පාසල්වල ගිහිලා දේශපාලනය කතා කරනවා, තව තව තැන්වල දේශපාලනය කතා කරනවා. ඒවට කවුරුත් චෝදනා කරන්නේ නැහැ. හැබැයි අපි මෙතන ඉන්නේ නියෝජනයක් විතරයි පාසල් වලින් ඇවිල්ලා. අපේ සංගමේ ඔක්කොම ආවොත් මේ ඊඩ මදි. ඒත් එක්ක අපි මේ ආරාධනා කරන්නේ අපිට අපේ සංගමය කියනවා නම් අපිට මෙන්න මෙයා තමයි අපේ ප්‍රධාන ආරාධ්‍යය කියලා අපි සංගමෙන් ආරාධනා කරනවා. එතකොට එයා ඇවිල්ලා අපිට කතාවක් කරනවා. ඒක කාටවත් චෝදනා කරන්න බෑ. අනිත් අයට ඒ වෘත්තීය සංගම් වලින් කතා කරන්නේ නැති එකට අපේ වෘත්තීය සංගමේ නිලධාරීන් හෝ අපේ ආරාධිතයන් පලි නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. මහින්ද ජයසිංහ සහෝදරයා කිව්වා අපිට මතකයි පහුගිය දවස්වල ආයේ වැඩ වර්ජන නැහැ කියලා අලුත් තාණ්ඩුවක් එනකම්. අලුත් ආණ්ඩුවක් එනකන් නෙමෙයි මං හිතන්නේ අලුත් ආණ්ඩුවක් එනවා. ඒ ආවහම ආපහු ගුරුවරුන්ට වැඩ වර්ජනය නොකරන තැනට ඒ ආණ්ඩුව ගුරුවරු තියන්න ඕන තැන මේ රටේ තියයි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ අපි දකිනවා දැන් විශාල ගුරුවරු සංඛ්‍යාව මේකට සහභාගී වෙනවා. අපි දැක්කා හෙද සංගමේ සමුළුවටත් දැන් විශාල හෙදෙහිදී ප්‍රමාණයක් සහභාගී වෙලා විවිධ චෝදනා ආවා. ඔව්. අද සති දවසක් ගුරුවරු ගොඩක් මේකට සහභාගී වෙනවා. මොන වගේ චෝදනා ඇවිද? මං හිතන්නේ චෝදනා මොනවත් නම් වෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ අපි අපි නිල වශයෙන් නිමාඩු දාලා තමයි මේකට සහභාගී වෙන්නේ. එතකොට මං හිතන්නේ එහෙම චෝදනාවක් කිසිම චෝදනාවක් නැහැ කියලා. අඩුවෙන් කතා කරන එකත් හොඳයි පොඩ්ඩක්. දර්දි දෙලින් අල්ලගන්නේ. අයියෝ අජන ගණින් මචං මචං හරි සරි පේනවද? අයියෝ කරදර කරන හැටි ඔය අනිත් පැත්තේ වලාද කැමරාවක් සෙට් වෙනා ගන්නු ගන්නුම මේ අනිගෙන් අවස්ථාවක් දෙන්න ඉතින් හරි ඉන්න අපි දැන් ආවේ නේද හරි හරි කම් කරුවේ වෙද්ද කම් කරුවේ වෙද්දී උනාට පස්සේ අම්පාරේ දැන් ආපුවේ කියන්නේ හරි ඔව් දැන් මේ ඉක්මනින් ඉවර කරන්න කියලා කිව්වා ඒ උනට යන්න දෙන්නේ නැහැ දැන් සහෝදරයා වෙන්නේ මෙතන නෝනන්නේ මෙතන හෙද සමුළු වගේ කතා බහක් ඇති හෙද සමුළු වගේ එහෙම එකක් වෙන්නේ නැහැ. හෙද සමුළුවට දෙන්න තියෙන හොඳම උත්තරේ දුන්නේ මැතිවරණ කොමිෂමේ ප්‍රධානියා. එතුමා හෙද සමුළුව ගැන කෑ ගහපු කාට කාටත් හොඳ පිළිතුරක් දුන්නා. හෙද සමුළුවට බය වෙලා ඉන්න අය මේකෙදි මට හිතෙන්නේ ටිකක් උස්ම හිර වෙන තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. මේ ජන අනිත් එක එකම වෘත්තිකය ප්‍රමාණයක් මෙච්චර විශාල වශයෙන් මේ මෑත යුගයකට රැස්සෙලා නැහැ. එකම වෘත්තිකය ප්‍රමාණයක් රැස්වීමකට 20,000ක් 30,000ක් සෙනග ඉන්නවා කියන එක මහලොකු දෙයක් නෙමෙයි. ඒ හැබැයි ඒවා විවිධ අය එකම වෘත්තියේ දෙන අය මෙච්චර විශාල ප්‍රමාණයක් ගුරු බලයක් විදිහට මෙහෙම සම්බන්ධ වෙච්ච අවස්ථාව මම නම් මීට කලින් දැකලා නැහැ. ඒ කියන්නේ පෙරලිය විශ්වාසයි අනිවාර්යෙන්. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ගුරුවරුන්ට ලොකු දෙයක් කරන්න පුළුවන් ගමී අනිවාර්යෙන් ලොකු දෙයක් කරා. අල්නොත් කරා ගෝඨාභය යවන එකේ පළවෙනි පියවර තිබ්බේ ගුරුවරු. ඊළඟට පුනරුදය ආරම්භ කරන පළවෙනි කටයුත්තත් ගුරුවරු කරන බවට අද තහවුරු කරා. ගමේදී ලොකු බලයක් තියෙනවා ගුරුවරයාට. තාමත්
දරුවෝ තාමත් වඳිනවා, දෙමව්පියෝ වඳිනවා, ගෞරවය තියෙනවා වෙන කාටත් වඩා. සමහර තැන්වල මං හිතන්නේ දෙමව්පියන්ට හා සමානව මේ ගෞරවය තියෙනවා. එවැනි ගෞරවනීය වෘත්තියකට සමාජයක් වෙනස් කරන්න කවුරු හරි බෑ කියලා කියනවනම් ඒක බොරුවක්. ඉතින් අද මේ පෙන්වුවේ සාමූහිකව අපි ඒකට සූදානම් කියලා. අපි දෙවුලපිටිය ප්‍රදේශයෙන් තමයි ආවේ. මම ලංග විදුහල්පති සේවා සංගම නියෝජනය කරමින් ආවේ. ඉතින් ඇත්තටම මං හිතන්නේ මේක ලොකු පෙරලිකාර වැඩක්. අද ගුරුවරු 15,000කට වැඩි ප්‍රමාණයක් අද ගෙන්න ගන්න. ඉස්සර මං හිතන්නේ ගුරුවරු දේශපාලනේ ඈත් වෙලා හිටියේ. ඒක තමයි මං හිතන්නේ රට මෙච්චර අභාග්‍ය සම්පන්න තත්වයකට ගියේ. නමුත් දැන් ගුරුවරු තේරුම් අරගෙන තියෙනවා අද මේ දේශපාලනය කියන එක අපේ ඇඟටම සම්බන්ධ වෙච්ච එකක්. මිනිස්සු දේශපාලනේ ඈත් වෙලා හිටපු නිසා තමයි අද මේ කටයුත්ත අද අපේ රටේ මෙච්චර අභාග්‍ය සම්පන්න තත්වයක් ඇති වෙලා තියෙන කියලා. ඉතින් ඒ නිසා ගුරුවරු මම හිතන්නේ අපේ පාසල් ගත්තොත් 80%කට එහා පැත්තේ අද ගුරුවරු මාලිමාව වටා පෙළ ගැහෙනවා. ඒ වගේම තමයි අපේ ගම්වල පාරම්පරික UMP පාරම්පරික පොදුජන පෙරමුණ නියෝජනය කරපු මිනිස්සු අද සම්පූර්ණයෙන් ඇවිල්ලා. ඉතින් අපි හිතනවා අපේ ජයග්‍රහණය අනිවාර්යෙන් මිස්තිරයි. ඒක පුද්ගලික ජයග්‍රහණයක් නෙමෙයි. මේ කවුරුත් ඇවිල්ලා ඉන්නේ සභාපතිකම් ගන්න, අධ්‍යක්ෂකකම් ගන්න නෙමෙයි. මේ ණය වෙලා තියෙන මේ දූෂිත පාලකයෝ විනාශ කරපු මේ රට ගොඩනගන්න තමයි මේ අද ගුරුවරු හැම දෙනාම පෙරමුණ අරගෙන තියෙන්නේ කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් බොහොම සතුටු සිනා මූණක් තියෙන්නේ. අපිට කියන්න මොකක්ද ඒ සතුට? මම හිතන්නේ කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු වුණු විදියටම මේ ජනාධිපතිතුමනි අභිමුව ගුරුවරුන්ගේ බලය අධේ ක්‍රෑෂ් වෙලා රටේම ගුරුවරු එකතු වෙච්ච එක පිළිබඳ අපිට බොහොම සතුටුයි. කොහෙන්ද අද මේ සමුලට? අපි LPD කලාපය නියෝජනය කරන්නේ. බෙන්තර රෙද්ද ගුරුවරෙක්ද? විදුහල්පතිවරයෙක්. දැන් තියෝරා ගැනීමක් තියෙනවා ස්මාර්ට් පන්ති කාමරයක්ද ස්මාර්ට් රටක්ද? රටේ. කවුරු මොනව කිව්වත් අපි දන්නවා වෙන්න ඕනේ අද දවසේ අනුර සහෝදරය කියපු කාරණා ටික තමයි රටේ වෙන්න ඕනේ සැලසුම් සහගත අධ්‍යාපන ක්‍රියාවලියකින් මේ රටේ දරුවෝට ජයග්‍රහණයක් දීලා රට දියුණු කරන තැනට ගේන්න තමයි අපේ බෑයම. කොහොමද මේ ප්‍රදේශයේ සහභාගීත්වය? මම හිතන්නේ ගුරුවරු බොහෝ ප්‍රමාණයක් සම්බන්ධ වුණා විවිධ ආකාරයෙන් තමන්ට පුළුවන් විදිහට සහ එකමුතුව. මම හිතන්නේ මේ අද දවසේ ලබා දුන්නු ජවය සැප්තැම්බර් 21 වෙනිදා වෙනකොට තවත් දැවැන්ත බලයක් බවට පත් වෙලා ගුරුන්ගේ සහයෝගය සම්පූර්ණ ලබා දෙනවා. ප්‍රධානම සාධකේ බවට පත් වේවි ජයග්‍රහණී. මේ පැත්තේ ඉන්න ගුරුවරයෝ. ඔකේ. අපි කිට්ටු කරලා බලමු. බෙන්තොට ඉඳන්. බෙන්තොට. මොකද හිතන්නේ අද? හරිම සතුටුයි මේ ජනගංග දැක්කහම. අපේ ගුරුවරු මං හිතන්නේ හොඳ අනාගතයක් බිහි කරන්න හොඳ තීරණයක් අරගෙන තියෙනවා කියලා අපිට තේරෙනවා. ඉතින් අපි හැමදාම අපි බලාපොරොත්තු වෙච්ච රට අපට අනාගතය ලැබෙයි කියලා විශ්වාස කරනවා. ගුරුවරුන්ටත් මේ ගුරුවරු විදියට දරුවන්ටත් මේ පණිවිඩය ගෙනියන්න. ඔව් ඇත්තටම. இன்று உண்மையிலே இன்று நடைபெற்ற இலங்கை ஆசிரியர் சேவை சங்கத்தின் மாநாட்டிலிருந்து பல்லாயிரக்கணக்கான அதிபர் ஆசிரியர்கள் கலந்து கொண்டார்கள். யாழ்ப்பாணத்திலிருந்தும் கிள்ளிநொச்சியிலிருந்தும் முல்லைத்தீவிலிருந்தும் அதே போல மட்டக்களப்பிலிருந்தும் திருகோணமலையிலிருந்தும் ஆசிரியர்கள் கலந்து கொண்டார்கள். எனவே இந்த நாட்டினுடைய எதிர்காலத்திலே ஒரு மாற்றத்தை ஏற்படுத்துவதற்காக ஆசிரியர் தயாராகிவிட்டார்கள். அதற்காக எதிர்வரும் தேர்தலிலும் இதே போன்ற ஆசிரியர்கள் ஒன்றிணைந்து தேசிய மக்கள் சக்திக்கு வாக்களித்து தோழர் அன்றகுமார் திசாநாயக்க அவர்களை ஜனாதிபதியாக நாட்டிலே முழு ஆசிரியர்களும் ஒன்றாக நாம் செயல்படுகின்றோம். සතුටු දවසක්. අපි සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙලා පුනරුදයක් ජනබලයක් ගුරු පුනරුදයක් නව යුගයක් ජන ගුරු බලයක් කියන තේමාව යටතේ මේ සමුළුව පැවැත්වුවේ. අපේ ජාතික සමුළුව, ගුරුවරුන්ගේ ජාතික සමුළුව ඉතාමත් සාර්ථක විදිහට පැවැත්වුවාද. දහස් සංඛ්‍යාත ගුරුවරු පිරිසක් මෙතනට සහභාගී වුණා. හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම පුනරුදයක් වෙනුවෙන් මේ සමාජය වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය තවදුරටත් අහවුරු වුණාද. මේ ගුරුවරු සියලු දෙනාම මේ වෙනුවෙන් නැපකපෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒකට ධෛර්ය ශක්තිය අරගෙන ඒගොල්ලෝ අද පටන් රටේ දිස්ත්‍රික්ක පුරා පළාත් පුරා විහිදිලා පුනරුදයක් වෙනුවෙන් ඒගොල්ලන්ගේ වගකීම ඉෂ්ට කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. ගුරුවරුන් තෝරගැනීමක් තියෙනවා ස්මාර්ට් පන්ති කාමරයක්ද ස්මාර්ට් රටක්ද කියලා. මොකද හිතෙන්නේ? පන්ති කාමරයෙන් එහාට ගිහිල්ලා දරුවන්ගේ අනාගතය ගොඩනගන්න ස්මාර්ට් රටක් ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ ස්මාර්ට් පන්ති කාමරයක් තෝරගන්නවට වැඩිය ස්මාර්ට් රටක් තෝරගනී කියලා අපි විශ්වාස කරනවා. මොකද පන්ති කාමරයෙන් එහා ලෝකයක් තියෙනවා. ඔබතුමී මොකද කියන්නේ? මොයිදලද අද වැඩේට සම්බන්ධ? මම සම්බන්ධ වෙන්නේ කෑගල්ලේ ඉඳලා. මම විදුහල්පතිවරිය. ඇත්තටම ගොඩක් සතුටුයි. අද අපි හිතුවා වගේම මේ අපේ ආසන පිරීලා ඉතිරිලා ගියා.
ඉතින් ඒකින් අපේ හැම සමුළුවක්ම වගේ අපේ ගුරු සමුළුව ඒ හැම එකටමත් වඩා සාර්ථක වුණා කියලා මම හිතනවා. රටේම කතා බහක් අනිවාර්යයෙන්ම රටේ අනාගතේ මේකෙන් සුබවාදීව අපිට පේනවා. ඔබතුමී පාසලට ස්මාර්ට් පන්ති කාමරයක් ලැබුණා? අපිට නම් දැනට කිසිම දෙයක් නැහැ. මොකද මම දුෂ්කර කුඩා පාසලක වැඩ කරන්නේ. අපි ඉතින් බොහොම අවම පහසුකම් ඒ සියල්ල දෙමව්පියෝ සුබපතන්නෝ එකතු වෙලා දීපු පහසුකම් වලින් තමයි අපි ඇත්තටම අපේ පාසල කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා අපි බලාගෙන ඉන්නවා හැම දරුවෙකුටම එක වගේ පහසුකම් තියෙන පන්ති කාමර, ස්මාර්ට් පන්ති කාමර මේ පාසල්. සාමාන්‍ය කීමනක් තමයි තියෙන්නේ. කොළඹට කිරි ගමට කැකිරි කියන්නේ. අනිවාර්යෙන්. මෙච්චර කල් එහෙම තමයි. ඒක අත්දැකීමෙන්ම දන්නවා. මාරි මාගේ පාලනය කියන්නේ වෙනස් වෙයිද? අනිවාර්යෙන් වෙනස් වෙනවා. මොකද දැන් මමත් තෝරාගෙනම කරන්නේ මේ වගේ පාසල්නේ. දැන් කලින් පාසලත් ඒ වගේ. එතකොට අපි දන්නවා ඒක නිසාම මේ වගේ අවශ්‍යතාවයේ කොච්චරක්ද කියලා වැඩිපුරම ඉන්නේ මේ වගේ අවශ්‍යතා තියෙන අය කියලා. අර දැන් කතා කරා වගේ වැඩිපුරම පාසල් තියෙන්නේ ශිෂ්‍යන් 200ට අඩු පාසල්. පහසුකම් අඩු පාසල්. ඒක නිසා ඒවා සියල්ල අනිත් රටවල වගේම අපිට සුබදායක විදිහට මාලිමාවෙන් විතරමයි වෙනස් කරන්න පුළුවන් කියලා අපි දන්නවා. ඇත්තට මේ වැඩේට කොහොමද කට්ටිය එකතු වෙලා ආවේ? අපි එකතු වෙලා කියන්නේ ඇත්තටම දැන් මම අපි දැන් පාසල හැම කෙනෙක්ම අපෙන් අහහා තමයි එකතු වුනේ. අපි කලින් කතා කරලා තිබ්බට වැඩිය බස් රථයක් වැඩිපුරත් අද කතා කරගත්තා. රහිනා අපිට. ඔව්. මොකද? කාරණා කියන්න දෙයක් නැහැ. ඉතින් බැලුවම දැක්කනේ පෙරුණනේ වැඩේ. දැන් පෙරලා ඉවරයි. ඈ ඇත්තටම බොහොම සතුටුයි. අපි මෙච්චර කාලයක් හිතාන් හිටපු ඒවා දැන් අපිට මේ මල්පල ගන්නන්න කාලේ හරි. ඈ ගුරුවරු කියන්නේ ඊටාම රටේ ඉන්න ප්‍රබුද්ධම පිරිස. බුද්ධිමත්ම පිරිස ගමක නගරයක රටක වෙනසක් කරන්න පුළුවන් ප්‍රබුද්ධ පිරිස අද ඇවිල්ලා හිටියා. අපිට හරි සතුටුයි මේ ඔක්කොරම හරි සතුටෙන් ඉස්සර යන්නේ. අපි යෝජනා කරන්නේ සියලු දෙනාම එකතු වෙන්න. ගමේ රටේ අස්සක් මුල්ලක් නැහැර සියලු දෙනාම එකතු වෙලා මේක වෙනස් කරලා අපේ දරුවන්ට රටක් හදමු. එච්චරයි සහෝදරයා. ස්මාර්ට් රටක් හදන්නේ. ඇත්තරම මේ රට පුංචි රට ඉතා සම්පත් වලින් බහුල රටක්. මේ රට හදන්න බැරි කාටවත් නැහැ මේක හදන්න පුළුවන්. මේ අපි ණය වෙලා අවුරුදු 78ක් තිස්සේ මේ විඳපු දුක තුරන් කරමු. මේ 21 වෙනිදායි මේක වෙනස් කරලා අලුත් පරපුරට මේ රට බාර දෙමු. ස්තුතියි. බොහොම ස්තුතියි ඔයාලගේ සහයෝගයට. අපි කොළඹ කොළඹම අපි පන්නේ පිටියෙන් නෑ මං ගුරුවරයා. මොකද හිතන්නේ මේ වෙනස ගැන ගුරුවරු? මං හිතන්නේ වෙනස පටන් අරන් ඉවරයි. වෙනස් වෙවලා ඉවරයි රට. යහපත් අනාගතයක් හෙට පේන බව අද සමුළුව මං හිතන්නේ සාක්ෂි දරයි. තව මේක තුනේ රටක් වෙනස් කරන පිරිසක්. මේ අයගේ තීරණය හැමදාම රටේ ප්‍රබලම තීරණය වෙනවා. දරුවන් ගැන හිතන අනාගතයක් ගැන හිතන්න පුළුවන් පිරිසක් මේ ආවේ. මම හිතන්නේ හෙට දවස බොහොම යහපත් නිදහසේ සැනසෙල ජීවත් වෙන පුළුවන් රටක්. සජිත් මහත්තයා ස්මාර්ට් පන්ති කාමරයක් බෙදාගෙන ගිහිල්ලා දේශපාලන ක්‍රමයක්. හැබැයි ගුරුවරු සාමයේ එකතු වෙලා දෙන ස්මාර්ට් රටක් වෙනවා. මොකද? බෙදීමේ සංස්කෘතිය තුල රට මේ වෙනකොට දියුණු වුණා නම් අද අපි දරුවන්ට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා අපි කියලා දෙන්න ඕනේ නැහැ. ස්මාර්ට් පන්ති කාමරයි ස්මාර්ට් උපකරණ බෙදීම කියන එක නෙමේ රටක් වෙනස් කරන්න පුළුවන් එකම විදිය. හරිම සතුටුයි අපි ගුරුවරු විදියට හැමදාම බලාපොරොත්තු වෙන්නේ මීට වඩා යහපත් අනාගතයක්නේ. ඒ යහපත් අනාගතේ මේ ඒගොල්ලෝ හදලා දෙන්නේ නැති බව දැන් සාක්ෂි ලැබලා ඉවරයි. සාපේකතු වෙලා මේක හදන්න ඕන. ඒ වෙනුවෙන් ගුරුවරු බලමුළු ගැන්නේලා ඉවරයි. අපිට 21 වෙනිදා නිශ්චිතවම ඒකේ මුද්‍රාව තියන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි මහා ගුරු පවුරක් මේ අද මේ කොළඹට මේ එකතුනේ ඒකේ පොඩි ඉත පොඩි ප්‍රකාශනයක් විතරයි. 21 වෙනිදාට මුළු රටම මේ ප්‍රකාශනේ තියෙනවා. මුලින්ම ප්‍රකාශ වෙන්නේ ඡන්ද ප්‍රතිපල තැපැල් ඡන්ද. ඒකේ විශාල ප්‍රමාණයක් ගුරුවරු. ඒකේ විශාලම ප්‍රමාණයක් ගුරුවරුන්ගේ ගුරුවරු තැපැල් ඡන්ද ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනවා අනිත් රජයේ සේවකයොත් එක්කත් එකතු වෙලා ඒ
ඒ පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාව අපි හැමෝටම වැඩි ඉස්සර වෙලා තියෙනවා කියලා අපිට වෙන මොකද මේ මහා දුක්ඛන්ද විඳිනවා ඒගොල්ලෝ ගුරුවරු විදියට අපි හැමදාම ළමයිගේ දුක බෙදාගෙන දුක දරාගන්න පුරුදු වෙච්ච පිරිසක් දැන් හරි සාමාන්‍ය මිනිස්සු මේක විඳලා ඒගොල්ලන්ට එපා වෙලා තියෙනවා අපි කතා කරනකොට තේරෙනවා සාමාන්‍ය මනුස්සයාට මීට එහා තව අඩියක් අඟලක්වත් යන්න බෑ ඒගොල්ලෝ මේ මහා වෙනස දක්වනවා ඒකට නායකත්වය දෙන්න මේ මහා ගුරු පවුර එක දවස ඉඳන් එළියට බහිනවා අපි ඒ ගැන අප්‍රමාණ සන්තෝෂයෙන් ඉන්නේ සිංහල සමාජයේ විතරක්ද වෙනස් වෙලා තින්නේ දෙමළ සමාජයේ මුස්ලිම් සමාජෙත් වෙනස් වෙලාද මේ වෙනස් වල නිසානේ අද යාපනයේ ඉඳලා කිල්නොච්චි ඉඳලා මුල්ලතිව ඉඳලා වවුනියා ඉඳලා ඒවැම නැහෙනීර අම්පාර මඩකලපුව ට්‍රින්කොමලි ඉඳලා අද ගුරුවරු ගොඩක් එවිලා තින්නා මේ රට පුරාම දකුණද උතුරෙන් නෙමේ දෙමළ මුස්ලිම් සිංහල නෙමේ දැන් ඔක්කොම වෙනස් වෙලා තියෙනේ ඒ ඔක්කොම අපේක්ෂක අන්ට දිසොනා සහෝදර විතරයි අපි අර ගාල්ලේ ඉඳලා අපි දිනනෝනේ අනිවාර්යයෙන්ම දිනනෝ මේ හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මීට කලින් ලංකා ඉතිහාසයේ මේ වගේ ගුරු සමුලුවක් කරලා තියෙනවා නෑ නෑ කවදාවත් නෑ මේ ප්‍රථම වතාව හරිම සතුටුයි ඇත්තටම මේ වගේ එකකට සහභාගී වෙන්න ලැබීම ගැන. කී දෙනෙක් විතර ඉන්නේද? සාමාන්‍යයෙන් 20000කට ආසන්න ප්‍රමාණය. සෙච්චයි මෙතන මේ කියන විදිහට ආයි කට්ටි එක. ඇත්තටම මම නම් එදා ඉඳලම ඇත්තටම කැමති වේකට. ඒක නිසා ඒ නිසාම මේක දකින්නයි ඇත්තට මෙහෙම ජන ගංගාවක් එන බව දන්නවා. ඒක නිසාමයි ආවේ. ඇත්තටම මේ මුතු මේ කවුද? ගුරුවරියක්. මම ගුරුවරියක්. ඔව්. වසර 20ක පමණ සේවා ඉතිහාසයක් තියෙනවා මට. ඉතින් මම එදා ඉඳලම මගේ කැමැත්ත මේ පැත්ත තමයි. ඔබතුම කියන්න අපිට කොහෙන්දලා ආවේ? ගාල්ල ප්‍රදේශයේ. ඔව්. මොකද හිතන්නේ හැංගීම? ඇත්තටම සතුටුයි. අපේ බලාපොරොත්තු ඉෂ්ට වේය කියලා විතර. වසර කීයක සේවය? වසර 20ක සේවය. ඔව්. එතකොට අපි කියන්නේ අනුර මේ ලාල්කාන්ත මහත්තයා කිව්වේ ස්මාර්ට් රටක් ඕන කියලා. අනිවාර්යයෙන්ම ඔව් ගුරුරුන්ට තියෙන ළමයින්ට සහ දෙමව්පියන් දැනුවත් කිරීමක් ස්මාර්ට් පන්ති කාමරයක්ද ස්මාර්ට් රටක් තෝරගන්න මොකද ස්මාර්ට් රටක් ස්මාර්ට් පන්ති කාමරයක් ඔක්කොම ඔබතුමෙක් කියන්නේ සෑහෙන සතුටුයි ඇත්තටම සතුටුයි ඔව් මේ කියන විදිහට වෙනසක් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔව් ඔව් ඒක කරන්න මොන දෙයක් පුතේ මොකද මේ රටේ දරුවෝ වෙනුවෙන් මගේ පුතා ඇතුළු සමස්ත දරුවෝම වෙනුවෙන් ඒ වෙනස අපි කරන්න ඕන මම වැඩිහිටියෙක් විදියට අම්මා කෙනෙක් විදියට තමයි ඒක කියන්නේ මොකද මේ දැන් අවුරුදු ගාණක් අපි ඉතින් කතරේ පාවිච්චි කර කර ආවනේ අපි පාවිච්චි කරලා තියෙන වැරදි තැනටයි කියනක දැන් හේතු ගිහිලා තියෙන්නේ අපි දැන් හිතනවා දැන් මේ නිවැරදි මාවතට ඇවිත් තියෙන්නේ කියලා ඒ නිසා තමයි අපි මේ වලකට වැටෙන්න ඕන මොලේට දැනෙන්නේ අනිවාර්යයෙන්ම වැටිච්ච ළිඳෙන් අපි ගොඩ එන්නත් ඕනනේ ඒක නිසා ඉතින් බලාපොරොත්තු වෙනෝ අපේ වෙනස මොකද හිතන්නේ අනුර කුමාර මහත්තයාගේ කතාවද එතුමා ඉතින් කියන දේවල් කරයි කියලා අපි විශ්වාස කරනවා ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ කියන දේවල් කළ යුතුයි අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි බොහොම ස්තුතියි